මදුරුවන් දෂ්ට කිරීම්වලින් ප්‍රවේශම් වන ලෙස ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය ඇමතිනිය වන ඉංග්‍රීඩ් ඉස්ටි මුහුදු කලාපු ආශ්‍රිතව ජීවත් වන වික්ටෝඩියා ප්‍රාන්තයේ ජනතාවට අනතුරු ඇඟවීම් කළේ දැනට මාස 4කට පමණ පෙරයි. උෂ්ණාධික කාලවල සක්‍රිය වන මිනිස් ශරීරයේ මාංශ විකාදමන බැක්ටීරියා ප්‍රභේද ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය බලධාරීන් විසින් හඳුනාගෙන තිබීම එයට හේතුව වන අතර පසුගිය 2023 වසරේ එවැනි බැක්ටීරියා ආසාදන සහිත රෝගීන් 363ක් වික්ටෝරියාවෙන් වාර්තා වී තිබුණේ මුහුදුබඩ පළාත් ආශ්‍රිතවය. නමුත් එම ආසාදන ඉතා දරුණු ගණයේවා වුණේ නැත. කෙසේ වෙතත්ම බැක්ටීරියා ප්‍රවාහකයා මදුරුවන් බවට ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය බලධාරීහු පරීක්ෂණ මගින් සොයාගෙන තිබුණි. ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින තම දියණිය ඇතුළු ඇගේ පවුලේ අය දැකබලා ගැනීමට ශ්‍රී ලංකාවේ සිට වික්ටෝරියා ප්‍රාන්තයට ගිය කාමෙල් රොද්‍රිගු මහත්මිය අවාසනාවන්ත ලෙස මයිකෝබැක්ටීරියම් ප්‍රභේදයට අයිති බුර්ලිවන නැමැති මිනිස් සිරුරේ මස් කන බැක්ටීරියා රෝගයට ගොදුරුවන්නේ මේ අතරතුරේදීය. දැනට වසරකට පමණ පෙර සිය පවුල සමග ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා පාන්සයේ පදිංචියට ගොස් ඇති ගයත්‍රි පවසන්නේ වයස අවුරුදු 74ක් වන සිය මව්වන රොද්‍රිගු මහත්මිය එක්තරා රාත්‍රියක දැඩි වේදනාවෙන් කෑගසන්නට වුණු බවයි. අතක වේදනාව සහ එදා නිල් පැහැයට හැරුණු ඇගේ සිරුර ඉදිමී තිබූ බවද ගයත්‍රි මහත්මිය පවසයි. එම මොහොතේම මව ඕස්ට්‍රේලියාවේදී රෝහල් ගත කරන විටත් ඇගේ අතේ සංවේදන නැති වී ගොස් තිබූ බවද දියණිය කියයි. රොද්‍රිගු මහත්මිය අසාධන තත්වයකට ගොදුරු වී ඇති බව මෙල්බන් වෛද්‍යවරු පවසා තිබූ නමුත් එය කුමන වර්ගයේ ආසාදනයක් දැයි ඒ වන විට සොයාගෙනනු තිබුණි. එහෙත් ආසාදනයේ පැතිරීම ඉතා ඉක්මනින් සිදු වී ඇති අතර දෙවියන් බුදුන් සිහිකර ගැනීම හැර වෙනමගක් නැති බවට වෛද්‍යවරු දියණිය වන ගයත්‍රි මහත්මියට පවසා තිබුණේ ආසාදනයෙන් බේරීමේ ඉඩකඩ 100%-10% පමණ වූ නිසාවෙනි. කෙසේ වෙතත් රොද්‍රිගු මහත්මියට මස් කා දමන මාරාන්තික බැක්ටීරියාවක් වැළඳී තිබූ බව පසුව වෛද්‍යවරු සොයාගෙන තිබුණි. එමෙන්ම රොද්‍රිගු මහත්මියට ආසාදනය වී ඇත්තේ බුර්ලිවන නම් රෝගී තත්ත්වය බව ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්ත සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පසුව හෙළිදරව් කරගෙන ඇත. රොද්‍රිගු මහත්මියගේ වම් මත මේ වන විට සැත්කමකින් කපා දමා ඇති අතර ඇයට සිහිය ඇත්නම් ඇගේ වේදනාව දරාගත නොහැකි වනු ඇතැයි වෛද්‍යවරු ඇගේ දියණිය සමග පවසා ඇත. ඒ මහත්මිය තාමත් ඕස්ට්‍රේලියාවේ සන්ෂයින් රෝහලේ දැඩි සත්කාරයකගේ සිහිසුන්ව රෝහල් ගතව සිටි. රොද්‍රිගු මහත්මියට බැක්ටීරියාව ආසාදනය වූයේ කෙසේද යන්න පැහැදිලි වූවත් ඇගේ දියණිය මව සුවවන තෙක් බලා සිටි. ගයත්‍රි මහත්මිය සිය මවගේ වෛද්‍ය බිල්පත්වලට මූල්‍යමය උපකාරයක් ලබා ගැනීමට GoFundMe වෙබ් අඩවියේ ආධාර ලබා දීමේ වෙබ් පිටුවක් පිහිටුවා ඇත. දරුවන් 3 දෙනෙකු සමග ඕස්ට්‍රේලියාවේ අඩු ආදායම් රැකියා නිසා අවාසනාවන්ත බැක්ටීරියා රෝගයට ගොදුරුණු සිය මව සුවකර ගැනීම වෙනුවෙන් ඇය ඔබගේ උපකාරය පතයි. ගයත්‍රි මහත්මිය එම වෙබ් පිටුවට මෙසේද අදහස් දක්වා ඇත. මගේ නම ගයත්‍රි පෙරේරා. සමහර අය මාව නිහි කියලා හඳුනනව ඇති. මගේ මව කාමෙල් රොද්‍රිගු. පළමු වතාවට ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයට එන්නේ මේ වසරේ ජනවාරි මාසයේදී. මේ වන විට මගේ අම්මා දුර්ලභ මස් කෑමේ බැක්ටීරියා ආසාදන රෝගයකට ගොදුරු වෙලා. අම්මා ඕස්ට්‍රේලියාවේ සන්ෂයින් රෝහලේ දැඩි සත්කාරයකගේ ජීවිතය වෙනුවෙන් සටන් කරනවා. දරාගත නොහැකි වේදනාව නිසා සති කිහිපයක් සිහිසුන්ව සිටි මගේ අම්මට මෑතකදී ඇගේ වම් මත අහිමි වුණා. මමයි මගේ පවුලයි ශ්‍රී ලංකාවේ ඉඳන් 2023 සැප්තැම්බර් මාසේ ඕස්ට්‍රේලියාවට එන්නේ. මමයි මගේ මහත්තයයි ඕස්ට්‍රේලියාවේ අඩු ආදායම්ලාභී රැකියා කරන්නේ. ඒ වගේම අපිට අවුරුදු 11, 8 සහ 6 වයසේ පොඩි ළමයි 3 දෙනෙක් ඉන්නවා. අපි දරුවෝ 3 දෙනාවත් බලා ගන්නවා. වෛද්‍ය බිල්පත් ගොඩක් වියදම් අධිකයි. අපි මේවා එක්ක පොරබදිමින් සිටන ගමන් ඉන්නේ. අපගේ සතිපතා වියදම් එක්ක දරුවන් 3 දෙනා ඇතිදැඩි කිරීමට උත්සාහ කරමින් ඉන්නවා. ඒ හින්දා කොතරම් කුඩා වුණත් ඕනෑම පරිත්‍යාගයක් අපි ගොඩක් අගේ කරනවා. ඒ මගේ පවුලට සහ මට විශාල වශයෙන් උපකාරයක්. මගේ අම්මට මේ බිහිසුණු රෝගයට එරිව සටන් කිරීමටත් නැවත ඇයට සුපුරුදු ප්‍රීතියෙන් සිනහ වීමටත් ශක්තිය දෙන්න කරුණා කරලා අපට උදව් කරන්න කියා මා ඔබගෙන් ඉල්ලනවා. මෙම බුර්ලිවන රෝගය මස් කන රෝගය ලෙස පොදුවේ හඳුන්වනු ලබන අතර බුර්ලිවන යනු මයිකෝබැක්ටීරියම් බැක්ටීරියා නිසා ඇතිවන ආසාදනයකි. මෙම ආසාදන මිනිසාට සම්ප්‍රේෂණයට වක්විය යුතු ප්‍රධාන විශේෂය මදුරුවන් ලෙස විශේෂඥ වෛද්‍යවරුන් පර්යේෂණ මගින් සොයාගෙන ඇත. එසේම ආසාදනයේ සම්ප්‍රේෂණය කිරීමේදී මදුරුවන්ගෙන් බවට සාක්ෂි සහ සාධක වැඩි වෙමින් පවතින බව වික්ටෝරියා ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීහුද ප්‍රකාශ කරති. බුර්ලිවන රෝගය වික්ටෝරියා ප්‍රාන්තයේ පුරා භූගෝලීය
වශයෙන් ව්‍යාප්ත වන නමුත් එම රෝගය ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයට සීමා නොවේ. මෙය බටහිර අප්‍රිකානු රටවලින් බහුලව හමුවන බවද වාර්තාවේ. නමුත් එය අප්‍රිකාවට හෝ ඕස්ට්‍රේලියාවට සීමා නොවේ. මෙම භයානක වෛරස් ආසාදිතයන් 5000 6000 අතර සංඛ්‍යාවක් ලොව පුරා විවිධ ස්ථානවලින් වාර්ෂිකව වාර්තා වෙයි. ඇමරිකාව, බොලිවියාව, ප්‍රංශය, ගයානා, මෙක්සිකෝව, පේරු, සුරිනාම් යන රටවල් සේම ආසියා මහද්වීපයේ චීනය, ඉන්දියාව, ශ්‍රී ලංකාව, ඉන්දුනීසියාව, මැලේසියාව, සුමත්‍රා දූපත් සහ බටහිර පැසිෆික් කලාපයේ කරිබාති සහ පැපුවා නිව්ගිනියාව රෝගීන් හමුණු කලාප ලෙස හඳුනාගෙන ඇත. රොඩ්රිගෝ මහත්මිය ආසාදනය වූ ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ රෝගීන් සංඛ්‍යාව වසරින් වසර පුරුල් ලෙස වෙනස් වන දත්ත වාර්තා පෙන්වා දී තිබෙනවා. නමුත් වසර 2017 සිට වික්ටෝරියාවේ වසරකට රෝගීන් 240 අතර සංඛ්‍යාවක් වැඩි වෙමින් පවතී. බුර්ලිවන ප්‍රධාන වශයෙන් මදුරුවන් හරහා පැතිරෙන නමුත් ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයක වෙනස් සතුන් ඔස්සේද සම්ප්‍රේෂණය වන බව හඳුනාගෙන ඇත. ශ්‍රීමත් ඇල්බර්ට් කුක් විසින් 1997 වසරේදී උගන්ඩාවේදී ප්‍රථම වරට මෙම රෝගය හඳුනාගෙන ඇති අතර 1930 දශකයේදී පීටර් මැකලම්ගේ නායකත්වයෙන් යුත් ඕස්ට්‍රේලියානු විශේෂඥයන් බේආරන්ස් ඩේල් නම් ප්‍රදේශයේ රෝගීන්ගේ තුවාලවලින් මෙම බැක්ටීරියාව සොයාගෙන තිබෙනවා. මෙහි බුර්ලියන නම පැමිණෙන්නේ 1960 ගණන්වල බොහෝ සිද්ධීන් වාර්තා වූ උගන්ඩාවේ ප්‍රදේශයකිනි. අප්‍රිකාවේ බැක්ටීරියාව ආසාදනය වී හමු වූ රෝගීන්ගෙන් අඩක් පමණ වයස අවුරුදු 15ට අඩු ළමයින් වේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ විසින් වසර 1998 දී ගෝලීය බුර්ලිවන රෝගය නම් කර ඇති අතර එම රෝගය මයිකෝබැක්ටීරියම් මගින් ඇති කරන අතර ක්ෂය රෝගය සහ ලාදුර රෝගය ඇති කරන බැක්ටීරියා පවුලට අයත් වේ. බුර්ලිවන ඇති කරන ජීවියා පාරිසරික බැක්ටීරියාවක් වුවද මිනිසුන්ට සම්ප්‍රේෂණය වන ආකාරය තාමත් නොදන්නා බව විශේෂඥයෝ පවසති. මෙම රෝගාබාධය අවම කිරීම සහ දිගුකාලීන ආබාධිතත්වයන් වළක්වා ගැනීම සඳහා පූර්ව රෝග විනිශ්චය සහ ඉක්මන් ප්‍රතිකාර ඉතා වැදගත් වේ. වනරෝග පිළිබඳ PCR පරීක්ෂණයක් කර ගැනීම මෙම ආසාදන රෝගය හඳුනා ගැනීමට මුල් පියවරයි. මෙහි මුල් රෝග ලක්ෂණ ලෙස මදුරුවෙකු හෝ මකුළුවෙකු දෂ්ට කිරීමක් මෙන් පෙනෙන ලප සමමත ඇතිවේ. එය බොහෝ විට අත්පා මත ඇති විය හැකිය. නමුත් මෙම ආසාදිත ස්ථානය දින කිහිපයක් හෝ සති කිහිපයකින් විශාල වේ. එම ස්ථානය කබල සහිත සුවනවන ලපයක් සෑදිය හැකිය. ඉන්පසු රතු ලපේ තුවාලයක් බවට පත්වේ. සරත් ඍතුවේදී මෙම බැක්ටීරියා ආසාදනය සම්ප්‍රේෂණය ඉහළ යන බවද වෛද්‍යවරු පවසති. මේ නිසා නිවාඩුවට සංචාරය කිරීම වලදී කෘමි සහ මදුරුවන් දෂ්ට කිරීම වළක්වා ගන්නා ලෙස ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටි. මෙවැනි රෝග තත්ත්ව එක් රටකට සීමා වන්නේ නැත. පෙර නොවිවරු ලෙස වෛරස සහ බැක්ටීරියා ආසාදනවල පැතිරීමේ ස්වභාවය ගෝලීය බලපෑම් බවට පත්වී තිබෙන නිසා කොවි රටේ ජීවත් වුවද ආසාදනවලින් ආරක්ෂා වීමට දැනුවත් වීම වැදගත්ය.